අයිබෝවන් සුබ දවසක් වේවා අද අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩෙන්ඩ්‍රොබියම් ඕකිඩ් පැලයක් බඳුන්ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අද අපි මේ බඳුන්ගත කිරීම පිළිබඳව ක්‍රම දෙකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි සමුහ බඳුනක තියෙන ඒ කියන්නේ පුංචි පැල ගොඩක් තියෙන කොම්පෝට් එකක් කියලා අපි හඳුන්වන එකක පොඩි පැලයක් අඟල් දෙකේ මල් පෝච්චිකට මාරු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊට අමතරව සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ අඟල් 6ක විසර උතර උස පැලයක් අඟල් 5ක් විස්කම්බයේ තියෙන මල් පෝච්චිකට මාරු කරගන්න විදිය තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනදී අපි මුලින්ම බලමු අඟල් 6ක උස ප්‍රමාණයක් තියෙන මෙන්න මේ විදිය පැලයක් කොහොමද බඳුනක ඉඳගන්නේ කියන එක පිළිබඳව එතනදී අපිට මල් පෝච්චියක ඉඳගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට net cup එකක් විදිහට තියෙන plastic මල් පෝච්චියක් පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම නැතිනම් මේ විදිහට මැටි බඳුනක් පාවිච්චි කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට සිදුරු තියෙන මේ මල් පෝච්චි තෝරා ගැනීම පිළිබඳව අපේ වෙනත් වීඩියෝ එකක් තියෙනවා ඒකත් ඔයාලට නරඹන්න කියලා ආරාධනා කරනවා ඒ පිළිබඳව කියන මල් පෝච්චි පිළිබඳව වැඩි විස්තර එතන සඳහන් කරලා තියෙනවා එතකොට මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මැටි බඳුනේ තමයි මේ මල් පැලේ ඉඳන් සූදානම් කරන්න මෙතනදී ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මාධ්‍ය. මෙතන මාධ්‍ය විදිහට මෙතන වර්ග කීපයක් මම තෝරාගෙන තියෙනවා. එකක් තමයි මේ විදිහට ලොකුවට කපාගත්ත පොල්ලෙලි කෑලි සහ පොඩියට කපාගත්ත පොල්ලෙලි කෑලි. ඊළඟ අමතරව උළු කැට මීට අමතරව මේ වගේ අඟුරු කෑලි පාවිච්චි කරනවා. මේ වර්ග තුන තමයි අපි මේ මාධ්‍ය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී මුලින්ම අපි මේ පැලයක් තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ අපි මේ ඩෙන්ඩ්‍රොබියම් පැලයක් ඉඳන්ට ගන්නකොට අඩුම තරමේ වායව වල්බ තුනක්වත් තියෙන පැලයක් තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ තනි පැලයක් තෝරා ගන්න එපා. විශේෂයෙන් අපි මිලදී ගැනීමේදී මේ වගේ වායව බල්බ තුනක්වත් තියනවා නම් තමයි මේ පැලේ සාර්ථක. මේ පැල අපිට ගන්න පුළුවන් එකක් තමයි අපි විදේශ රටවලින් එනවා මේ පැල. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ තියෙන ලොකු මව් ගස් වලින් වෙන් කරලා ගන්න. ඒ මව් ගස් වලින් වෙන් කරනකොට මේ වගේ බල්බ තුනක්වත් තියෙන එකක් අපි වෙන් කරලා ගන්න ඕනේ. ඊට අමතරව දැන් ඔයාලට පේනවා ඇති මේ පැලේ මුල් ගොඩක් මේක මව් ගහකින් වෙන් කරලා ගත්ත පැලයක්. මේ පරණ මුල් ඔක්කොම වියලිලා ගිහිල්ලා තියෙන්නේ. එතන මේ අලුතෙන් එන කිරි මුල් තමයි කීපයක් මේකේ දක්නට තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ මේ වේලි වියලිලා ගිය මුල් ටික අපි කපලා ඉවත් කර ගැනීම කරන්න ඕනේ. මොකද මේක තේරුමක් නැහැ තියෙන එකෙන් අපිට දිලිර ආසාදන එන්න පුළුවන් මේ පරණ මුල් තිබ්බහම මෙන්න මේ විදිහට කපලා ගන්න පුළුවන්. දැන් මීටත් වඩා මුල් හොඳටම කපලා තමයි අපිට විදේශ රටවලින් එන පැල තියෙන්නේ. මෙන්න මේ විදිහේ පැලයක් ගත්තට පස්සේ අපි මේක ඉන්දීමට පෙර මෙන්න මේ වගේ තලා ගත්ත අඟල් දෙකේ පොල්ලෙලි කෑල්ලක් අවශ්‍ය වෙනවා. මේ තියෙන මේ පොල්ලෙලි කෑල්ල අපිට net එකක් වගේ මේක දිග අරින්න පුළුවන් තලලා ගත්තට පස්සේ අපි බලමු එහෙමනම් ඉස්සෙල්ලාම මේ පොල්ලෙලි කෑල්ල තලා ගන්නේ කොහොමද කියන එක. මෙන්න මේ විදිහට අඟල් දෙකේ විතර පොල්ලෙලි කෑලි අපි කපා ගන්න ඕනේ. මේ මාධ්‍ය සකස් කිරීම පිළිබඳව දැතන වීඩියෝ එකක් අපේ තියෙනවා. ඒකත් ඔයාලා බලන්න කියලා ආරාධනා කරනවා. මෙන්න මේ විදිහට අඟල් දෙකේ කෑලි වලට කපලා අපි මේ විදිහට වතුරේ දාලා පොඟවා ගන්න ඕනේ. මේ කෑලි දාපුවාම උඩට ඉස්සෙන හින්දා අපිට පුළුවන් මෙන්න මේ විදිහට බරක් තියාගන්න. තියලා අපිට මේක පැය 24කට සැරයක් වතුර අයින් කර ගැනීම කරන්න ඕනේ. මෙන්න මේ විදිහට දවස් 3ක් විතර අපි පොඟවා ගැනීම කරන්න ඕනේ. එතනදී වෙන්නේ මේ පොල්ලෙලි කෑල්ලේ තියෙන කහට ගතිය සම්පූර්ණයෙන් අයින් වෙනවා. එතකොට මේකේ pH එකේ අපේ පැලේට අවශ්‍ය විදිහට සකස් වෙනවා. ඒ නිසා යන්නේ මේ විදිහට වතුර මාරු කරලා අවස්ථා කීපයකදී ඊළඟ මේ පොල්ලෙල්ල දැන් හොඳට වතුර උරාගෙන තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ මේක මෙන්න මේ විදිහේ කොට කෑල්ලක් තියලා අපිට පුළුවන් මේ වගේ මිටියක් ආධාරයෙන් තලා ගැනීම කරන්න. දැන් අපිට මේ පොල්ලෙලි කෑල්ල කෙලින්ම පැලේට තියලා බඳිනවට වඩා මෙන්න මේ විදිහට net එකක් වගේ අපිට අදින්න පුළුවන් විදිහට තලාගත්තු පොල්ලෙලි කෑල්ලෙන් අර අපි පැලේ මෙහෙම වට cover කරපුවාම ඉතාමත් හොඳට මෙතන අර සැහැල්ලුවට තියෙන නිසා මේකේ මුල් ඇදීම ඉක්මන් වෙනවා. මේ විදිහට තලාගත්තු පොල්ලෙලි කෑල්ල මෙහෙම අපි දිග ඇරලා අරගෙන ඉවරලා මේ අපි ගන්න පැලේ ඉඳන් ගන්න පැලේ මෙන්න මේ විදිහට ගොඩක් අපි කඳ යට කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පොල්ලෙලි කෑල්ලයි මුල් මණ්ඩලයයි මෙන්න මේ මට්ටමකට වගේ තියලා වෙලා අපි ඊට පස්සේ මේක වටේට මෙහෙම
පොතා ගැනීමක් කරනවා. මේ විදිහට ඔතාගෙන අපි රබර් බෑන්ඩ් එකක් දාගන්නවා. මෙතනදී ඇත්තටම මේ විදිහට පොල්ලෙලි කැලලක් ආධාර කරගන්නේ අපි මෙතන අපි මූල මණ්ඩලය වලට පැහැදිලිව පෙන්වන මුල් ප්‍රමාණය අඩුයි. එතකොට මේ පැලේ අපිට සාර්ථකව නඩත්තු කරගන්න හොඳ මූල මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. ඒ මුල් අද්දා ගැනීම සඳහා හොඳ මාධ්‍යයක් වෙනවා මේ පොල්ලෙලි කැලල. මොකද හොඳට තැලිලා තියෙන්නේ මේකේ තෙතමනේ හොඳට තියෙනවා. එතකොට ඉක්මනින් මුල් අල්ලනවා. මොකද අපි මේකට දාන මුල් අද්දා ගැනීමේ පොහොර අපි දානවා. එතකොට මේ පොල්ලෙලි කැලලට මේ පොහොර ටික උරාගෙන මේ ගහ මුලම මේකේ තියෙන නිසා මේකේ හොඳින් කිරි මුල් ඇදීම සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ තෝරාගත්ත බඳුන ඉතාමත් හොඳට පිරිසුදු කරලා ගන්න ඕනේ. විශේෂයෙන් මැටි බඳුනක් නිසා අපි පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මේක වතුරේ ගිල්ලලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා අපි ගියක් හදන්න ගත්තත් ගඩොල් අපි ඉස්සෙල්ලා වතුරේ පොඟවලා අරන් ගන්න. මොකද මේ මැටි වලට වැඩිපුර වතුර අහන නිසා අපි මේ විදිහට වතුරේකේ ගිල්ලලා මල් පෝච්චිය පිරිසුදු කරලා ගන්න ඕනේ. ඉන් පස්සේ අපි කරන්නේ මේකේ බඳුනේ යටට අපිට පුළුවන් මේ මාධ්‍ය තුනෙන් මිශ්‍රණයක් විදිහට යටට දමා ගැනීම කරන්න. मध्य संपूर्ण गोड़ पुरवाने सामान्य प्रमाण पुरोला पोचन तुंकाल प्रमाण भी पुरवाणी दें मे विधि मध्य दागने इलांक अभी मे रब बैंड दागत पहले मैंने मे आकार तीयगण पोच खटमटमें अंगल तुंकाल वे अंकल काल की पल मे विधि तीयगन इट पास मे पहले पेरलेना पाम नकापी मे मध्य एकतुकनीम करना मेतन विशेष मतक त्यागंड मेतन मे मुल एमता मे कदे पाट मध्यकल चुटा लोक वेक मुलिम अभी पहले इंडदी मे विद्यट पोलैली हरी गल गुरुहरी उलकट एम गडोल पावचर मैंने मे विद्य दाला पहले रंधवा नीम कितर इलाट मे पहले हदीग नैन तमा मे कंद मुलट मध्यकतुकिरीम कर අපිට අවශ්‍යයිනම් ඒ කියන්නේ දෙවනුව පැලේ ටික ලොකු වුණාට පස්සේ මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපාගත්ත පොල්ලෙලි උඩින් දාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් දැන් මම මේ ඉඳලා පෙන්වුවේ ඔයගොල්ලන්ට අපි අලෙවි කිරීම සඳහා. ඒ කියන්නේ බඳුන් ගත්ත පැලෑටියක් විදිහට අපි හිතමු මේ පැලේ ලොකු වුණාට පස්සේ මලක් ආවට පස්සේ මේ බඳුනත් එක්කම අපිට විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් තමයි අපි මේ විදිහට පැලේ පෝච්චිය මැද්දෙන් ඉඳන්ඩෝ නැත්තේ. එහෙම නැතුව අපි හිතමු අපි ගෙදර අලංකරණයට එහෙම නැත්නම් ලස්සනට මවුගහක් විදියට වගා කරනවා නම් මේ පැලේ අපි මේ විදියට පෝච්චිය මැද්දෙන් ඉදන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැලේ ගත්තාම මේ පැලේ තියෙන්නේ ඒ විදියට පෝච්චිය මැද්දෙන් ඉඳලා තියෙන්නේ. දැන් මේක මේ කිනිතිවල මල් ඇවිල්ලා මේව පරවෙලා ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ අංකුර වර්ධනය වෙන්නේ එක පැත්තකට. ඒ කියන්නේ අලුතෙන් එහාට එහාට තමයි අංකුර එන්නේ. දැන් ඔයාලට පේනවා මේ මේ අංකුර මේ බල්බ් එකෙන් පස්සේ මේ බල්බ් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ බල්බ් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මෙහාට මෙහාට එන්නේ. අපිට මේ අඟල් පහේ මල් පෝච්චියක අවුරුදු 5ක් මේ පැලේ නඩත්තු කරන්න පුළුවන්. නමුත් අපි මේ විදිහට පෝච්චිය මැද්දෙන් ඉඳගත්තුත් වෙන්නේ අවුරුදු 5ක් යන්න කලින් මේ පැල මෙහාට මෙහාට ඇවිල්ලා පෝච්චියෙන් එළියට එනවා. දැන් මේ ඔයාලට දක්නට තියෙන මේ වගේ අවුරුදු 5ක් පරණ වුණාට පස්සේ මල් පෝච්චියෙන් එළියට ආපු පැල. ඒතර එහෙම වුණාම අපිට මේ පෝච්චිය නඩත්තු කරගෙන යන්න බෑ. ඒ නිසා අපි ගෙදර අලංකරණය සඳහා මේ ඩෙන්ඩ්‍රොබියම් පැල මල් ලබා ගැනීම සඳහා කරනවා නම් මේක මම නැවතත් ඔයාලට ගලවලා පෙන්නන්නම්. අපි ඉඳන්න ඕනේ නැත්නම් ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි අපිට මේ විදිහේ මාධ්‍ය පුරවගෙන අපිට පුළුවන් දැන් මේ පොල්ලේ මේකේ අපි දැනගන්න ඕනේ මේක තමයි පළවෙනි බල්බ් එක. මේ දෙවෙනියට ආපු බල්බ් එක මේ තමයි අලුතෙන් ආපු බල්බය. එතකොට අපි පැලේ ඉඳනකොට මේ අලුතෙන් හැදිච්ච බල්බය මේ පැත්තට ඉඩ තියෙන විදිහට, ඒ කියන්නේ මෙහාට තමයි මේකේ අංකුර හැදීගෙන එන්නේ. එතකොට අපි කරන්නේ මේ පරණම බල්බ් එක මේ බිත්තියට ආසන්නයෙන් තියලා ඉවරලා අපි බඳුන පුරව ගැනීම කරන්න ඕනේ. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ පැලේ රඳවා ගැනීමක් පමණයි. දැන් ඔයාලට තේරේ පේනවා ඇති දැන් මෙතනින් මෙහෙම තිබුණාට පස්සේ මේ බල්බ මෙහාට තමයි වර්ධනය වෙන්නේ. ඒතර අවුරුදු 5ක් යනකම් මේ පෝච්චිය අපිට දිගටම නඩත්තු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අවුරුදු 2කම ආරක් විතර යනකොට පෝච්චිය මැද්දෙන් ඉඳෙව්වොත් අපිට මේ
පැලේ මාරු කර ගැනීම නැවත මාරු කර ගැනීම කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි අර මුලින් කිව්ව එකයි අලවිය සඳහා කරන අපි පැත්තකින් මේ වගේ ඉන්දුව කවුරු පැලයක් ගන්න අකමැති වෙනවා. එහෙනම් මේ වගේ පෝච්චියේ මැද්දෙන් ඉන්දීම කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි අපිට ලොකු පැලයක් ඉඳ ගැනීම කරන්නේ. ඊන්පස්සේ අපි මේ විදිහට පැලේ ඉඳ ගැනීමෙන් පස්සේ ජලය යෙදීම කරන්න ඕනේ. මෙතනදී පත්‍රවලට සහ මුලටත් හොඳට වදින විදිහට අපි ජලය යෙදීම කරන්න ඕනේ. මොකද මේ ඕකිඩ් ශාකයේ ඉතාමත් ආසයි වතුර පත්‍රවලට වැටිලා සම්පූර්ණයෙන් ගහ තෙමිලා යනවට. ඒතකොට දැන් මෙන්න මේ විදිහට අර පොල්ලෙලි කෑල්ලටත් එක්ක වදින්න හොඳට අපි ජලය යෙදීම කරන්න ඕනේ. මේ ජලය යෙදීම විශේෂයෙන්ම අපි උදේ වරුවේ විතරක් කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. හවස් වරුවේ ජලය යෙදීම කරන්න එපා. මොකද එහෙම වුණොත් මේ පත්‍ර අතර ජලය රැඳිලා අපේ මේ පරිසරයේ තියෙන තෙතමන ප්‍රමාණය වැඩි වුණොත් දිලි රසායන එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් උදේ වරුවේ මේ ගස් වලට ජලය යෙදීම කරන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපි ලොකු පැලයක් බඳුන්ගත කර ගැනීම කරන්නේ. දැන් අපි ඊළඟට බලමු කොම්පට් එක තියෙන පැලයක්. එහෙම නැත්නම් අපි ලැබ් එකකින් टिश्यू कलच पहले एलियट आरगन इट पास कॉम्पोट दान कॉम्पोट के समूह बंधुने तीन पहले आप अभी सिटवागनीम करा अभी बल मेक करा දැන් අපි බලමු ඩෙන්ඩ්‍රෝබියම් පැලයක්. ඒ කියන්නේ අපිට විද්‍යාගාරයකින් එළියට දුන්නු මේ පැල ටිකක් අපි මේ විදිහට කොම්පෝට් එකක් විදිහට දැන් මේ සමූහ බඳුනක් ආරට පේනවා. මේ සමූහ බඳුනක පැල 15ක් 20ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදිහට හදලා වෙළඳපොලේ විකුණන්න අපිට තියෙනවා. ඒතර අපිට මේ විදිහට කොම්පෝට් එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මිලත් අඩුයි. නමුත් මම ඔයාලට මුලින්ම මතක් කරනවා ආධුනිකයෙක් විදිහට ඉස්සෙල්ලාම ඕකිඩ් වගාව පටන් ගන්න කෙනෙක් නම් මේ කොම්පෝට් පැල ගන්න එපා. සාමාන්‍යයෙන් තනි බඳුනක තියෙන පැලයක් අරගෙන මුලින්ම පටන් ගන්නවා නම් හොඳයි. මොකද අත්දැකීම් අඩුව මේ කොම්පෝට් එකක ගන්න පැල ටික පෙළක් කළාට අපිට 100%ම සාර්ථකව හදා ගන්න බැරි වෙනවා. ඒ නිසා සාමාන්‍ය ඕකිඩ් වගාව ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට කොම්පෝට් එකක් අපිට අඩු මිලකට අරගෙන පැල විශාල ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතෙන්දි මුලින්ම අපි බලමු කොහොමද කොම්පෝට් එකකින් පැලයක් මාරු කරන්නේ අඟල් දෙකේ මල් පෝච්චියකට කියන එක. මෙතනදි කරන්නේ මේ බඳුන අපි ඉස්සෙල්ලාම හොඳින් වතුර දාලා තෙමනවා. ඊට පස්සේ අපි කරන්නේ හැමීම්ට මුල් කැඩෙන්නේ නැති වෙන විදිහට පරිස්සමෙන් මේ පැල ටික එකින් එක වෙන් කර ගැනීම කරනවා. ඊළඟට අපි මේ වෙන් කරගත්ත පැල ටික දැන් ඔයාලට පේනවා හොඳට සුදු පාට කිරි මුල් තියෙන්නේ. මේ පොඩි පැලවලට දිලි රසායන එන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්ව ගැනීම සඳහා අපිට පුළුවන් කැප්ටන් දියරේ මේක ගිල්ලල තබන්න. අපි කැප්ටන් පැකට් එකේ සඳහන් කරන විදිහට ජලය දිය කරලා අරගෙන ඉවර වෙලා අපි ඒකට මේ ගලවගත්ත පැල ටික කැප්ටන් දියරේ ගිල්ලල විනාඩි 10ක් විතර වගේ තියලා ඊට පස්සේ අපි අරගෙන මේක පතර කොලයක් එවලා මද පවනේ වේලෙන්න තියනවා. ඊළඟට වතුර ටික බහලා යන්න අපි තියනවා. ඉන් පස්සේ තමයි අපි සිට වීම සඳහා යොදා ගන්නෙ. මෙතනදී අපි අඟල් දෙකේ මැටි බඳුනක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලාස්ටික් net cup එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතනදී මේ මැටි බඳුනක් අපි පාවිච්චි කරනවා නම් මේක වතුර ගිල්ලලා සෝදලා හොඳට අරගෙන තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී මම මාධ්‍ය විදියට යොදාගෙන තියෙන්නේ අඟුරු පමණයි. මොකද විශේෂයෙන් මෙතනදී අඟුරු යොදාගත්තේ අඟුරු වලට සාමාන්‍ය හැකියාවක් තියෙනවා දිලිර ඇති වෙන එක වළක්වා ගන්න. ඉතින් පුංචි පැල නිසා ගොඩක් වෙලාවට දියමලං කෑම වගේ දිලිර ආසාදනෙ එන්න පුළුවන්. ඒ නිසා විතර ඒ නිසා තමයි මම මෙතනදී අඟුරු පාවිච්චි කරේ පොල්ලෙලි කෑලි පාවිච්චි කරේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතනදී පොඩි පොල්ලෙලි කෑලි පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ලොකු පොල්ලෙලි කෑලි නැතුව. ඉන් පස්සේ අපි මෙතනදී ඉඳන්නේ මේ පැලේ අපි පරිස්සමෙන් අරගෙන මුල් ටික කඩා ගන්න නැතුව මේ පෝච්චියේ යටටම අඟුරු කෑලි දෙකක් විතර දාලා ඉවරලා ඉන් පස්සේ අපි ඒක මැද්දෙන් අපි මේ පැලේ පරිස්සමෙන් තියනවා මුල් ටික කැඩෙන්නේ නැති වෙන්න. ඉන් පස්සේ මේ පැලේ වැටෙන එක වළක්වන්න විතර අඟුරු කෑලි දෙක තුනකින් සිත කර ගැනීම කරනවා. ඉන් පස්සේ අපි කරන්න මේ ගහට හොඳට ජලය යෙදීම කරනවා. ඊට පස්සේ අපි මේක විශේෂයෙන්ම මේ පුංචි පැල වැස්සට අහුවෙන්නේ නැතිව තෙමෙන් නැති තැනක තියා ගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ අපි net house එකක් පාවිච්චි කරනවා ඉටි කොලයක් අනිවාර්යයෙන්ම උඩට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේකට වැහි වතුර වැටුණොත් ගොඩක් වෙලාවට අපිට දිලීර ආසාදන ඇවිල්ලා මේ පැලේ මැරෙන්න තියෙන අවදානම වැඩි. ඒ නිසා අපිට පුළුවන් මේක පොඩි ළමෙක් බලා ගන්නවා වගේ මේ ටික බලා ගත්තොත් එහෙම අපිට සාර්ථක වගාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ ක්‍රම දෙකකට අපි එහෙම නැත්නම් පැල අවස්ථා දෙකකදී ඉන්දන ආකාරය පිළිබඳ පැහැදිලි කරා. මේ විදිහට තමයි අපි ඩෙන්ඩ්‍රෝබියම් පැලයක් ඉඳ ගැනීම කරන්නේ. මෙහෙම කරලා අපි හොඳින් මෙයාට අවශ්‍ය පාරිසරික සාධක ලබා දුන්නහම අපිට ඉක්මනින් පැල ලබා ගැනීම මල් පැල සහ මල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලත් මේ විදිහට කරලා බලන්න කියලා ආරාධනා කරනවා. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න
දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා මොකද අපි මේ ඕකිඩ් වගාව ගැන විවිධ මාතෘකා යටතේ ඉදිරියේදී කතා කරනවා ඒවත් ඔයාලට උපකාර වෙයි ඔයාලගේ වගාව සාර්ථක කරගෙන යන්න දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා බොහොම ස්තුතියි